සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි විදේශ මාධ්‍ය වාර්තා කළේ ගත වූ පැය 24 තුළදී ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් ඉන්දුනීසියාවෙන් වාර්තා වී ඇති බවයි. ඒ අනුව අඛණ්ඩව දෙවන දිනටත් එරට දෛනික කොවිඩ් මරණ 1000 සීමාව ඉක්මවා ගිය අතර අලුතින් ආසාදිතයින් 51952 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ වත්මන් කොවිඩ් වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ඉන්දුනීසියාව කොවිඩ් වෛරස් දෙවැනි රැල්ල හමුවේ මහා ව්‍යසනයක් වෙත යමින් සිටින බවයි. ඒ ඉන්දියාවේ පළමු වරට හඳුනා ගැනුණු ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් මේවන විට ඉන්දුනීසියාවේ අගනගරය වන ජකර්තාහි දෛනික වෛද්‍ය ඔක්සිජන් අවශ්‍යතාව ටොන් 100ක් වන බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ජකර්තා බලධාරීන් පවසන්නේ රෝහල්වල ප්‍රමාණවත් තරම් ඔක්සිජන් තොග නොමැති අතර ඉහළ යන ඉල්ලුම හේතුවෙන් ඔක්සිජන් මිල 100%ට 900%කින් ඉහළ ගොස් ඇති බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් රජය මධ්‍යම ජකර්තාහි දෛනිකව ඔක්සිජන් සිලින්ඩර 300ක් පිරවිය හැකි කියුබික් මීටර 6ක ධාරිතාවෙන් යුත් తాවකාලික ඔක්සිජන් මධ්‍යස්ථානයක් ස්ථාපනය කර ඇතත් ඒ අසලද දිගු පොලිම් දැකගත හැකි වන බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මේ අතර කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බ්‍රිතාන්‍ය නව සෞඛ්‍ය අමාත්‍ය සජිත් ජාවිට්ට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. කෙසේ නමුත් ඔහුට සුළු රෝග ලක්ෂණ පමණක් පවතින බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. දින 10ක ස්වයං නිරෝධායනයකට ලක් කර ඇති සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය සිකුරාදා ඩවුනින් වීදියේ අගමැති නිල නිවසේදී අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද හමු වී තිබෙනවා. කෙසේ නමුත් කොවිඩ් ආසාදිත සෞඛ්‍ය අමාත්‍ය සජිත් ජාවිඩ්ගේ සමීප සම්බන්ධතා මෙතේ කෙළිදරව් කර නැහැ. මේ අතර අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයින් 41157ක් වාර්තා වී තිබෙනවා. එය පෙර දිනයට වඩා 7.4%ක වැඩිවීමක් බවයි ඉන්දිය මාධ්‍ය සඳහන් කළේ. එමෙන්ම ගත වූ පැය 24 තුළ සිදු වූ මරණ 518ක් සමගින් ඉන්දියාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 413609ක් දක්වා ඉහළ ගියා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.